අද 2020 ජනවාරි 31 සිකුරාදා සිරස්තල වසා දමුණු වුහාන් නගරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන එන්න විශේෂ ගුවන් යානයක් චීනයට. කොරෝනා මරණ සංඛ්‍යාව 213ක් දක්වා ඉහළට. තත්ත්වය සංකීර්ණ බව චීනය කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. රනිෂ්ට එජාප නායකත්වයේදී සජිත්ට සඳහන නායකත්වය දෙන කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණ පිළිගන්නා බව සජිත් පාර්ශවය කියයි. පාස්පීරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 9ක් රෝහල්ගත වී සිටි කාන්තාවක් මරුට. ඉලි අත්තම්මාගේ ආදර්ශය පහේ පෙළපොතට. Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමකින්. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 25%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ආසාදිතයින්ගේ ගණන වාර්තා වන්නේ 9700ක් ලෙසයි. තත්ත්වය ඉතාම සංකීර්ණ බව වසංගත රෝග පිළිබඳ චීන ප්‍රධාන විද්‍යාඥයා අද මාධ්‍යයට ප්‍රකාශ කළා. මේ අතර වූහාන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ගෙනීම සඳහා විශේෂ ගුවන් යානයක් අද පස්සරුවේ චීනය බලා පිටත්ව ගියා. චීන බලධාරීන් මේ වන විට අපරාජයට එකඟතාවය ලබා දී තිබෙනවා ඒ ශිෂ්‍යයන් ලංකාවට නා ගැනීමට. බොහෝ දුරට අද දවස ඇතුළත අපට ඒ දරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි. ඒ දරුවන් පැමිණෙන්නේ විශේෂිත ලංකාවෙන් යවන ලද ගුවන් යානයක්. ගුවන් යානයේ කාර්ය මණ්ඩල කුමන ආකාරයකටද මේ තත්ත්වයන් යටතේ කටයුතු කළ යුතු යන්නේ සම්බන්ධයෙන් පුහුණු කරලා තියෙන්නේ. ඔබ මේ දකින්නේ අද පස්වරු 3:55 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් UL-1422 ගුවන් යානය චීනයේ වුහාන් නගරයේ වෙත පිටත්ව ගිය අයුරු. ඒ අනුව දින 9ක් පුරා වුහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් තමන් මුහුණ දී සිටින දුෂ්කරතා පිළිබඳ අවස්ථා ගණනාවකදී අද දෙරණට තොරතුරු ගෙන ආවා. ඒ වගේ ප්‍රායෝගික ගැටලු රාශියක් උද්ගත වෙමින් පවතිනවා. ඒ නිසා අපිට කළ හැකි ප්‍රධානම කාර්යය වන්නේ ඇත්තටම මෙතනින් වෙනත් නගරයකට යාම හෝ නැත්නම් මෙතනින් ලංකාවට පැමිණීම. අපිට අවශ්‍ය පහසුකම් විශේෂයෙන්ම මූලික පහසුකම් ජලය, ආහාර සහ ඖෂධ යනාදී ලබා දීම පිළිබඳ නිසි වැඩපිළිවෙලක් දකින්නට නැහැ. මෙරට වේලාවෙන් හෙට අලුයම 12:10 පමණ UL-1422 ගුවන් යානය වුහාන්හි ටියන්හේ ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතයි. ඒ දරුවන් ලංකාවට ආවට පස්සේ විශේෂයෙන් චීනෙන් පැමිණෙන ගුවන් මගින් අපි ඇතුළු කරගන්නා වූ විශේෂ දොරටුවෙන් අපි ඔවුන් ඇතුළු කරගෙන විශේෂිත ආරක්ෂිත බස් රථයකට ඒ දරුවන් ඇතුළු කරනවා. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව තමයි බාරගෙන තිබෙන්නේ. ඒ වගේම ඔවුන් ලැගෙන එන පාර්සල් සහ ගමන් මළු ඒ සියල්ලම හමුදාව මගින් ප්‍රවාහනය සඳහා වෙනමම රථයක් යොදවලා තියෙනවා. ඒ වගේම තාම කෙටි මගකින් ඒ දරුවන් වේ බස් රථයට සම්බන්ධ කරලා ඒ බස් රථයේ සියලු පහසුකම් සලසා තියෙනවා. මා දන්නා තරමින් වැසිකිලි පද්ධතියක් පවා මග කිසිව දිහාවක බහින්න එහෙම කටයුත්තක් වෙන්නේ නැහැ. කෙලින්ම ඒ දරුවන් දියතලාව හමුදා කඳවුරට රැගෙන යනවා. කාමර 34ක් සමහර කාමර අලුතෙන් හදන්න වුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ රටේ හමුදාව මේ වගකීම සම්පූර්ණයෙන් බාර අරගෙන තාම ආරක්ෂිතව මේ දරුවන් අපි අරගෙන යනවා දියතලාවට. වගේ මේ වන විටත් 1,600ක පමණ අර සම්පූර්ණ ශරීරය ආවරණය වන පරිදි අඳින කබා, ඒ වගේම අවශ්‍ය ගොගල්ස්, අවශ්‍ය ග්ලව්ස් ඒ සියල්ල ඒ රුහල් වලට ලබා දීලා තියෙනවා. මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීන ජාතිකයින් රැකියාවල නිරත මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව නවතා දමා තිබෙනවා. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ ඔවුන් වැඩබිම් තුළ රඳවා තබා ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවේදී විශ්ව භාර ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කළේ දැනට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නෙවාසිකව ප්‍රතිකාර ලබන චින ජාතික කාන්තාව මේ වන විට සුව වෙමින් සිටින බවයි. දැනට අපට එක රෝගියෙක් පමණයි කොරෝනා වෛරසය හැදිලා මේ රටට අපිට හරියටම අඳුර ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ රෝගියා බොහෝම සුවතට අද හැරිලා තියෙනවා. මේ ඉමර්ජන්සි තත්ත්වය පත්කිරීම කියන්නේ මේ මුළු ලෝකෙම බිය කරන දෙයක් නෙවෙයි. චීනය ගත්තොත් එහෙම චීනය මේ ආසියාවටත් වඩා ඇතැම් විට අප්‍රිකාවේ සම්බන්ධකම් සමහර රටවල් එක්ක ඉතාම වැඩි. මේ තත්ත්වයන් තුළ යම්කිසි ආකාරයෙන් මේ විසබීජය මේ දුර්වල සෞඛ්‍ය පද්ධති තියෙන රටවල්වලට ඇතුළු වුණොත් ඒ හරහා ඇතිවිය හැකි අවධානම පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. පැහැදිලිව කියනවා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා සංචාරය සහ වෙළඳ තහංචි දැමීම නොකළ යුතුයි කියන එක. අපි අද වෙනකොට ඉන්න සැකකටයුතු රෝගීන් ගත්තොත් එහෙම කියන්නේ සැකකටයුතු රෝගීන් කියන්නේ 99.9% මේ අය කොරෝනා වෛරස් නෙවෙයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ චීනයේ සිට පැමිණ සියලුම මගීන් සම්පූර්ණ පරීක්ෂණයට ලක් කිරීම කරනවා. නමුත් දැන් ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙසේ ප්‍රකාශයට පත්කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරා මින් ඉදිරියට චීනයේ සිට පැමිණෙන පුද්ගලයින් පමණක් නොව සියලුම පුද්ගලයින් මේ තත්ත්වයට පත්කිරීම සඳහා. ඒක තරමක් අසීරු කටයුත්තක්. නමුත් අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය විසින් ලද තොරතුරකට අනුව අදත් ප්‍රමිතියෙන් තොර මුඛාවරණ දසදහසකට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගෙන තිබුණා. කිසිම නෑ මේක මේ සමාගමක ලියාපදිංචි ඇඩ්‍රස් එකක්. මේ මොකවත් නෑ. මේ නිෂ්පාදනය වුණාද මේකේ මොකවත්. මෙවන් පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රසියා පේන්ඩිසේ අදදරන 24 හයිඩ් පාර්ක් වැඩසටහනට එක්වමින් කියා සිටියේ මෙරට තුළ මුඛාවරණ පැළඳීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. WHO works closely with the Ministry of Health and the Disaster Preparedness Unit as well as the Disaster Management Center to ensure that the country is well prepared to address any emergency of this sort. So we have all the necessary stockpiles, what is needed in terms of protective equipment. The preparedness is very well. It has been monitored from the highest level. One case was identified and quickly also tested positive. This information was quickly provided to the World Health Organization. Just a couple of days back, it was declared that face masks are not a necessity because the spread of this virus not necessarily is airborne. I don't think so. In Sri Lanka, we have this culture of wearing masks all the time. Mm-hmm. So it also creates a sense of panic. Panic does not help prevent the disease. කොරෝනා වෛරස හේතුවෙන් මේ වන විට චීනයේ 213 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර මරණ සංඛ්‍යාවේ වැඩිවීම ආසන්න වශයෙන් 25%ක අගයක පවතිනවා. කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව දසදහස දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනට සාපේක්ෂව 32%ක වැඩිවීමක් පෙන්නුම් කරමින්. වුහාන් නගරය සම්පූර්ණයෙන් වසා දමා අදට දින 9ක් වන අතර හුබෙයි පළාතට අයත් තවත් නගර 15ක් අර්ධ වශයෙන් වසා දමා තිබෙනවා. ඒ අනුව වෛරසය හේතුවෙන් තම වාසස්ථානවල සිටින සංඛ්‍යාව 1,600කට අධිකයි. ඊයේ වන විට ලොව පුරා රටවල් 21කින් වාර්තා වූ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තාමන රටවල් අතරට අද ඉතාලියත් එක් වුණා. ඒ අනුව වෛරසය ආසාදිතයින් හමුවන දෙවන යුරෝපාන් රට බවට පත්වෙන්නේ ඉතාලිය. වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අද පියවර ගත්තේ ගෝලීය හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කරමින්. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වුහාන් නගරයේ සිටි සිය පුරවැසියන් 200කට ආසන්න පිරිසක් ඉවත් කර ගැනීමට ඇමරිකානු රජය පියවරගෙන තිබෙනවා. කෙසේ වෙතත් එලෙස ඉවත් කරගත් පුරවැසියන්ව සිය ස්ථිර වාසස්ථාන වෙත යැවීමට පෙර කැලිෆෝනියා හි හමුදා කඳවුරක ආවම වශයෙන් පැය 72ක කාලයක් රඳවා තැබෙනු ඇති. වුහාන් හි සිටි ජපාන් ජාතිකයින් ගුවන් යානා දෙකක් මගින් ටෝකියෝ වෙත රැගෙන ගියා. වුහාන් නගරෙන් ඉවත් කරගත් ප්‍රංශ ජාතිකයින් ගණන 250ක්. මේ අතර වුහාන් හි සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින් 83 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා යොදාගත් ගුවන් යානයේ තවත් විදේශීය පුරවැසියන් 27 දෙනෙකුද ගමන් කිරීම විශේෂත්වයක්. ඉන්දියානු රජය අද නිවේදනය කළේ වුහාන් හි සිටින 400ක් පමණ වන ඉන්දියානු ජාතිකයින් එළඹෙන ඉරිදා ගෙන්වා ගන්නා බවයි. මේ අතර චීනය සමඟ පවතින කිලෝමීටර 4,300ක පමණ දිගින් යුත් දේශසීමා කලාපයේ වසා දැමීමට රුසියාව පියවර ගත්තා.
ඒශ්වායලයේ සහ ඉතාලියද මේ වන විට චීනය වෙත ගුවන් ගමන් සේවා හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මගින් 6000ක් ප්‍රගත් නෞකාවක් ඉතාලි වරායකට ඇතුළවීම වළක්වමින් තහනමක් පැනවීමටද එරට බලධරින් පියවරගෙන තිබුණා. ඒ කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන චීන ජාතිකයෙකු එම 6000ක පිරිස අතර සිටීම හේතුවෙන්. මේ අතර බ්‍රිතාන්‍යයෙන්ද කොරෝනා වෛරසය ආසාදිත වූ බවට තහවුරු වූ පුද්ගලින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන් එකම පවුලක සමාජිකයින් බව සඳහන්. චීනයේ වෛරසය ආසාදිතින් සඳහා අවශ්‍ය ඖෂධ හා වෙනත් සැපයුම් ප්‍රවාහනය සඳහා රොබෝ තාක්ෂණය භාවිත කරමින් සිටිනවා. මෙහරහා වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට ආසාදිතයින් වෙත නිරාවරණය වන කාලය අවම කිරීමට හැකිවීම විශේෂත්වයක්. අතර චීනයේ රෝග ව්‍යාප්තිය හා පාලනය පිළිබඳ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා පෙන්වා දෙන්නේ වසර 2003 දී චීනයට බලපෑ SARS රෝගයට වඩා කොරෝනා ව්‍යාප්තිය පාලනය දුෂ්කර වී ඇති බවයි. නව කොරෝනා වෛරසය නිසා ඇතිවන නියුමෝනියා තත්ත්වය වළක්වා ගැනීම SARS වසංගතය සමග කළ සටනටත් වඩා අපහසුයි. මෙහි බරපතලම කාරණය තමයි රෝග ලක්ෂණ හඳුනා ගැනීමට අපහසු වීම. රෝග ලක්ෂණ අවම රෝගයෙන් සිටියත් ඔවුන් අතර ආසාදිතෙන් ඉන්න පුළුවන්. මේ තත්ත්වය නිසා නිරෝගී පුද්ගලින් මේක අවතක්සේරු කිරීමට තිබෙන ඉඩ වැඩි. මේ හේතුව නිසයි රෝග නිවාරණ හා පාලනය වඩාත් අපහසු වී තිබෙන්නේ. මේ තත්ත්වය යටතේ ව්‍යායාම කිරීම සහ ප්‍රතිශක්තිය ඉහළ දමා ගැනීම ඉතාමත් වැදගත්. කෙටි කාලයකින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් වෛරසය ක්‍රමයෙන් ඉවත් කරනවා. ඉන්පසුව වෛරස් වාහකෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.